ඒ සමයමටත් එන්න කිව්වද? එහෙම කියන්න එපා බං. ඇයි? බොම්බෙමට ආච්චිගේ මුණුබුරු බෑනනේ. අනේ මේ නිකන් මං අංගි මෙයා කියන කතාව. කියලා වැඩක් නැහැ. අනේ මේ නිකන් ඉන්නයි. ආ එනවා 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 එනවා. ඔය උඹලට ආච්චි වුණාට මට වෙන්නේ නැන්ද. හරි හරි හරි. අවිලාවට වැඩ කරන මිනිස්සු. ඔය එලා. යන්නේ. ඈ එන්න ආච්චි එන්න. එතන මෙතන වාඩි. එතන වාඩි. අනේ. ඔව් මිනිවිරි තියෙනවා ළඟම. කොහෙද කොහෙද මේ ජෝඩු දාලා? ඔඩු දාලා කියන්නේ මම ගෙන්නුවේ පාක් එකට කතා කරන්න. මේ සුරම් පුතේ. ඈ මොකද පුතේ මට මේ දකහනිය මේ පාක් එකට එන්න කිව්වේ? මේ නැන්දේ. ඈ මෙන්න මේ සැරේ මම ලිස්ට් එක හරි ගස්සගෙන ඇවිල්ලා තියෙන්නේ. ආදරවත්තරියද්ද? නෑ නෑ. ඈ මේ පාර අපි ලස්සන වටවන්දනාවක යා. ආදී සාදු සාදු. වටවන්දන? ඔහ් අනේ මේ උඹ වටවන්දන වල 18 වන්දනාව බලයන් මන්නම් එන්නේ නැහැ මේ කට්ටියත් එක්ක ට්‍රිප් යන්න. මේ මොකද බලන්න හිටියේ හොඳ ආරක්ෂාව මං ඕනේ ආරක්ෂාවට නේ දහර මංගල නටන්න පුළුවන් ආරක්ෂාව විතර මං ඕනේ නේ නේ නිකන් හිතන් සුරන් යන්න නේ නේ කොමගේ මොල කුඩු වෙන කනව දැනගෙන ඔබගේ ආරක්ෂාවක් ඕනේ යකෝ මට ආමමට පුළුවන් දේම කරුණා නේ හොඳ ඉලන්දාරි හත්තට දෙන්නේ දෙ කොණ්ඩකට දෙන්නේ පයින් ගන්න එහෙම ගේන්නේ මම යන්නේ අපි මේ සිපදී අල්ල කරලා කෙට හුරු වෙනල මේ කොණ්ඩට කඩල් වාගකින් එහෙම ඇදියත් එහෙම ඔගේ ආරක්ෂාව ගැන හිතලා අපි එන කිව්වා නේද කොහොමද ආගත්තද මේ නැන්දේ ඈ අහගන්නකො නංගි මේ සැරේ මෙහෙමයි සිද්ධ වෙන්නේ අපි ඔන්න කෙලින්ම අන්රාධපුරේ වඳිනවා ඊට පස්සේ මිහින් තලේ වැන්දා. වැන්දනේ හා. ඊට පස්සේ සෝමාවතිය වැන්දා. සෝමාවතිය. ඊට පස්සේ කෙලිම බෝට්ටුවේ නාගදීපේ. නාගදීපේ. ඔව්. කොම රවුම ගහලා එන ගමන් උණු වතුරලින් වලින් නාලා එන්න කල්පනා කරා. අනේ සාදු සාදු. අන්න හොඳ වැඩි. උණු වතුරලින් වලේ නේ පුළුවන් නම් ගිනි වතුරලින් වලින් මේ දෙන්න නාගනේ අන්න එතකොට උඹට හොඳ පිනක් එනවා. මේ මේ අරෝල්තුන්නේ මොකද? මම මෙතන යන්නේ ඉස්සෙල්ලා මම බොනාමන මහුදේ කසලහගෙන හිටු. මේ මගේ පුතේ. ඔව් ඔව්. අපි දැන් ඉතින් ඔය රටේ ලෝකේ අපේ රටේ ඉතින් සිත් ගියානේ බං. අන්දාජපුරේ ගියා. හීගිරි ගියා. ඈ හැමදෙනම ගියානේ. පුතේ පුළුවන් නම් ට්‍රිප් එකක් ලෑස්ති කරහන්කො වන්දනාව යන්න. ඔය සිංගප්පූරු හරි මේ. එහෙම නැත්නම් බැංකොක් හරි. මේ එහෙ අර ඔව්. අර පටාය කියලා තියෙන්නේ පුතේ වන්දනාව මාන කරන්න. කොල්ලෝ කෙල්ලෝ යන්නේ මේ. ඒවේ ආච්චිලට ගිහිල්ලා වන්දනා කරන්න බෑ. ඒවත් පුතේ අපි දැන් කොහොම හරි ගවබලයි සේසන් වෙන්නේ බෑ බං. මොකක්? ගවබලයි සේසන්. ආච්චිට ඔයා ගිහිල්ලා ඊය ගහන්න බෑ. දැන් කොල්ලෝ කෙල්ලෝ වැඳලා ඉවරයි. ආච්චිට මාරයි නමියෝ. මේ අපි දැන් මේ ට්‍රිප් එක ගැන කතා කරමුකෝ. මේ ට්‍රිප් එකට දැන් අපි 3 දෙනයි. මං තව අන්න අරුත් එනවා. ඌ කතායි බායක් කිව්වට පස්සේ නෙවුත් එන්නේ වරෙන් වරෙන් බං. එන්න මාපියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීචිරියේ කැටපත් පෞරේ තුන්සිංහලේ මේ පාර අපිත් එක ට්‍රිප් එක මේ බිම්බස්සත් යනවා. මූත් එනවද? ඔව්. මූ යනවා නම් ඔය ට්‍රිප් එක පැත්ත බලාද මම එන්නේ. හනේ හන්නේ මූත් එක ට්‍රිප් යන්න පළකො මම යනවා යන්න කියලා. ආ නැන්ද ඉන්නකො නැන්ද ඉන්නකො 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 කලබල වෙනවා කලබල වෙනවානේ. මයි මොකද මූත් එක ට්‍රිප් යන්න බැරි? මේ ආච්චි මේ අහන්නකෝ දැන් මේ සැරේ ට්‍රිප් එක යන්නේ මං අලුතෙන් ගත්ත ලොරියේ. ඒකේ අඩකොටේට තියන්න හරි මූ ඉන්නපෑ. අනේ අන්නේ මූ යනවා නම් මට බෑ පුතේ. ඒ ඉබරි. ඇයි කියලා කියන්නේ පුතේ වතාවක් උඹාවේනේ. අපි කියන්නේ අන්දාජපුරේ ට්‍රිප් එකක් ගියේ වතවන්දනාවේ උඹට මතක නැත් පුතේ. ඔව් ඔව් මං ගියේ නෑ පාට. කියන්නේ. මොක ගියද? පුතේ පුතාට කියන්න අපි අතමස්ථානි වෙඳලා. හා. දෝවණේ වෙලා. ඔව්. අන්තිමන රාපොඩි ටග්ගෝල. ඈ? තිසාවේ වේ නාන්නවනි ජබුංගක. මොනවා බීලා? රාපොඩ බීලා. ආ ආ ඕවයි කි. අනේ තිසාවේ වේ ඉතින් ෆෝක් එකට ජබුංග ගන්න ආනකොට මේන් පුතේ වැව් කන්දේ දිගේ තාපසතුමිකාව කියන්කු. නෑ. ඔහු කහපාට රෙද්දක් ඇඳගත්තු. තාපසතුමික ඇවිල්ලා මට කතා කරා උපාසක දෙන කියලා. ඔව්. මම ගිහිල්ලා අනේ ඉතින් දොහොත් මුදුන් දීලා වැන්දම. ඔව්. උන්නාට
මට මවලා දුන්න මඤ්ඤසාවක් කහපාට රෙද්ද කෝටල. දීලා කිව්වා වහිනාවිලි මේ ගහන බබ. ඔව්. මේක දීලා මට කිව්වා වන්දනාමාන කරන්න කියලා. වාසගුණ අම්මේ මේක ගිහිල්ලා වන්දනාමාන කරන්න මාස 3ක් යනකම් කිව්වා. අරින්න එපා කිව්වා හැරියත් ගිහිල්ලා දවිනවයි කිව්වා. ඇයි වන්දනාමාන කළා මොනවද ලැබෙනව කිව්වේ? මේ හිතුව පැතුව සැපරම්පත් සම්බුණා කියලා. Tomorrow.